හිතාගන්න බැරි විදිහකට ඉහළ ගිය ලංකාවේ වාහන මිල ගැනයි දැන් අපි කියන්න යන්නේ. මෙරට විලඳපොළ තුල මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබෙනවා. මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තව වසරක කාලයක් ඉක්මවන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් තමයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ. පාවිච්චි කරන ලද මෝටර් රථ 100%ක් ඉක්ම වූ මිල ගණන් වලට ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ නිරීක්ෂණවලින් පෙනී යනවා. කොහොම හරි 2019 වර්ෂයේ ප්‍රීමියෝ රථයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් කෝටි 2 ඉක්ම වූ මිලකටයි. ඒ වගේම ඉම වසරේ ඇක්ෂියෝ රථයක් ලක්ෂ 120ක් ඉක්මවා ඇති අතර වසර 15ක් ඉක්මවා පැරණි ඇක්ෂියෝ රථයක් ලක්ෂ 65ක් ඉක්ම වූ මිලකට පමණ අලෙවි වෙනවා. ඒ වගේම වසර 5ක් පමණ පැරණි වන බිට්ස් රථයක්ද ලක්ෂ 90ක් පමණ මිලකට නම් කර තිබෙනවා. ඒ වගේම වසර 3-4ක් පැරණි වැගන්නාර් රථයක් පවා මේ වෙද්දී ලක්ෂ 65 සීමාවෙයි පවතින්නේ. ඒ වගේම මේ අතර වසර 3-4ක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16ක් 17ක් වැනි මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම සාමාන්‍ය යතුරුපැදියක් ලක්ෂ 4-5 සීමාවෙ පවතින අතර ඩියෝ ස්කූටර් රථයක මිලද ලක්ෂ 4ක් පයින මිලක් මේ වන විට පවතිනවා. හොඳයි ඉතින් කොහොම හරි ලංකාවේ වාහන වලට වෙච්ච දේ සහ මේවා ආයෙත් කවදා හෝ යලිත් අඩු වෙයිද කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.